පුළුවන් විදිහට මං ඔප්පුව බේරුවා තාත්තේ. ඔබට මේ ඉන්නම අත් වෙනවා කියලා මම දැනගෙන හිටියා පුතේ. මায়া ඔ මায়া ඩේරින්නේ බෑ මොන මොත ඒක වහන්න බෑ මයන්ඩෝ අම්මේ මං කඩේ හරින්න යනවා කොහෙද ඔය යන්නේ මාර්ගෝ සොලියුෂන්ස් එක මගේ බිස්නස් එක එක මගෙන් ගන්න කාටවත් බෑ බොහොම කලින් තිලක දැන් මට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ තිලක
නිකේත මොකද මේ ගේදියා බලන කල්පනා කරන්නේ තට්ටු දෙක තට්ටු තුනවත් කරන්න ඉදරත් අනේ නෑ සහන් මට ටිකක් මහන්සි මොකද්ද වුණා කාර් එකේ පොත ඇටෝනි බලය සම්පූර්ණයෙන්ම කැන්සල් කරලා ඔන්න පොත අතටම දුන්නා මේ නිකේත අපිත් එක්ක ගනුදෙනු කරන එක සදාටම අතහැරලා වගේ අනේ නෑ සහන් එහෙම දෙයක් නෑ නිකේත කැබ් සර්විස් එකට මං අලුතෙන් වාහනයක් ගන්න හිතුවා කාර් එකත් බේරගත්ත එකේ කැමති නැද්ද මට මේ කාර් එක විකුණන්න අනේ සහන් මම ඇත්තමයි කියන්නේ මට ඇත්තම මහන්සි අපි පස්සෙලක් කතා කරමු හා හරි හරි ආගෙන ගියාම මූ අමු ලෙඩෙක් නේ ඒකට අපි 10ට කැපුවත් කඳ කෙලි ලෙඩු මොකද මේ කාර් එකේ පොත පොන්සරා මේ කරන් තියන්න මට තාමත් ආදරේ මාරියෝ ඒත් මට ඔයාගෙන් වෙන් වෙන්න වෙනවා Thank you.
තමුසේට තමුසේගේ ගෑණී දරුවයි ගැන කැක්කුමක් නැද්ද? හ්ම්? කතා කරපන්. කැක්කුමයි සර්. හ්ම්. කැක්කුමයි. කැක්කුමයි නම් නිකේදෝ කොටු කරලා දීපන්. එතකොට ගෑණිටයි දරුවටයි අනිත් හැත්ත බුරුත්තටම යන්න පුළුවන්. අනේ සර්. සර්ලා සර්ලා මාරියෝ ගැන විස්තර හොයාගත්තනේ. මට පව් පුරවන්න නැතුව ඒ විදිහටම නිකේත බොස් ගැනත් විස්තර හොයා ගන්නවද? අනේ සර්, ඔයාගේ දරුවට කරදරයක් වෙන එකක් නෑ නේද? මෙයා ඔයාගේ දරුවා වුණාට අපිට අපරාධකාරයෙක් විතරයි. අපි දෙන්න ඕන දඬුවම උපරිමයෙන් දෙනවා. එහෙම නොකරොත් හැමෝම හොර සල්ලි ගහන්න පටන් ගන්නවා. අනේ සර්, තුවක් ඕනේ නෑ. මගේ පුතා, මගේ පුතා මේ මේ කරුණා කළා අපිට අපේ රාජකාරිය කරන්න ඉඩ දීලා පැත්ත කරලා ඉන්නවා. ඕක ඔහොම තියලා නැගිටිනවා. ඕක ඔහොම තියලා නැගිටිනවා. දේසන් කෑමක් නැහැ. කෑම අපි දෙන්න යමු. තාතේ මේගොල්ලෝ කන්න දෙයි. බය වෙන්න එපා.